සුබම සුබ සන්ධ්‍යාවක් වේවා සුන්දර සෙනසුරාදා රාත්‍රී 9:30ට ඔබ ආදරය කරන වැඩසටහන ඩයලොග් රිද්ම රාත්‍රී රැගෙන හිතවතුනි සුපුරුදු වේලාවට ඔබේ ආලින්දට අපි අදත් පැමිණියා. හිතවතුනි පුරා වසර ගණනාවක් තිස්සේ අපිට ඔබේ ආලින්දට එන්නට හැකියාව ලැබුණේ ඩයලොග් සමාගමෙන්ද කියන එක බොහොමත්ම සතුටින් සඳහන් කරනවා මතක් කරනවා. ඒ වගේම මෙරට රූපාණි හඳුනලා දුන් අප ආයතන ගරු සභාපතිතුමන් ශාන් වික්‍රමසිංහ මැතිතුන් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. වැඩසටහනේ නිෂ්පාදක මන්දුල ශාන්ත මහත්මයාත් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. අලිස් මහත්මයා සසික මහත්මයා ඇතුළු ටීන නාලිකාවේ හිතවතුන් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. ඩයලොග් සමාගමේ වැඩසටහන බාරව කටයුතු කරන්නේ ගොඩ්ෆ්‍රි ධර්මසේන මහත්මයා. අපි එතුමවත් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. හොඳයි හිතවතුනි රාත්‍රී 12 වෙනතෙක් ආගිය තොරතුරු ටෙලිනාට්‍ය ඉතිහාසය ගැන අපිට දැනගැනීමට පුළුවන් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරු අදත් අපි වෙනදා වගේම ආරාධනය කරා. ඒ කියන්නේ අපි ඔබ දන්නවා දැන් ගොඩක් වෙලාවල් වලට අපි ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ චිත්‍රපටි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට ආරාධනය කරනවා. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ඉතාමත් දක්ෂ නිර්මාණ අපේ අදවත් වල දැනෙන නිර්මාණ කරපු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ටෙලිනාට්‍ය චිත්‍රපටි අධ්‍යක්ෂකවරෙක් වන නාලන් මෙන්ඩිස් මහත්මයා. ආයිබුවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම තවත් අපි දත් සම්බන්ධව දත් ගලවනවද දත් හයි කරනවද එහෙම නැත්නම් බොරු දත් දානවද අර අපි කියන ෆී මොකද්ද දත් හිටවනවද මේ ඔක්කොම සම්බන්ධ වෙන්න දක්ෂ දන්ත වෛද්‍ය ශිල්පියෙකුට අපි ආරාධනය කරා. අපේ මිලින්ද සිරිවර්ධන සහෝදරය බොහොම දක්ෂ ගායකයෙක්. අයිබුවන් අයිබුවන් ඔබේ කටයුත්ත මොකක්ද ඔය දත් සම්බන්ධ මේක වෙන්නේ බුද්ධික මේ දත් බැඳීම බ්‍රිජස් කියලා කියන්නේ දත් අලවන එක. ඒ වගේ ආර්ටිෆිෂල් කෘතිම දත් සම්බන්ධතාව වෙන්නේ ගොඩක් අපේ ලැබ් එකේ. දත් හිටව ඔව් හිටවන ඒවා හිටවන ගැන බ්‍රිජස් කියන්නේ ඇතුළේ මේ ශල්‍ය කර්මක මගින් කරන ඒවා නෙමේ. දෙපැත්තේ දත් සම්බන්ධ කරගෙන බ්‍රිජ් එකක් කියන්නේ පාලමක් විදියට දාලා සහ මේ ගලවන දාන කියන්නේ තල්ල ඩෙන්ච් එක කියලා කියන්නේ ඒ වගේ දේවල් තමයි වෙන්නේ. හොඳයි දැන් මෙතන එහෙම දෙයක් කරන්න අමාරුයි නේද? අමාරුයි. හොඳයි දැන් අවශ්‍ය උපකරණ අපි ගාව තියෙනවා. දැන් ගිය වතාවේ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් ආවා. එයා බැරි වෙලා අමතක ගිහලා බ්‍රීෆ් කේස් එකේ තිබුණා ආයුධ වගේ. ඕන්නම් දෙන්න. පුළුවන්කමක් තියෙනවා නම් මෙතන. ඒ වගේම ඔබ බොහොම දක්ෂ අන්දමින් ගීත ගායනා කරනවා. ඒ වගේ අපි කියන්නේ ඔබේ කලා කටයුතු සහ ඔබ ඉදිරිදී ඉතිහාසය ඔබ සම්බන්ධිත කලා නිර්මාණ ගැන. ඔව් ඒක මේ ඉස්ලාම මං අපොන්සෝ අයගේ ජයසේකර අපොන්සෝ මහත්මයාගේ තරු සභා කියලා චිත්‍රපටයේ තීම් සෝන් එක කරා. කියන්නේ තේමා ගීතේ අතීතයේ වෙද ජගත් අයිය සංගීතවත් කරේ. ඊට පස්සේ ආනන්ද අපේනායක මහත්මයාගේ බැද්දේ කුලව මිය ටෙලිනාට්‍ය. එතකොට ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ සීන විමන්. ඒ වගේ ටෙලිනාට්‍ය කීපයක අංගපාරක් තියෙනවා. තේමා ගීතයක් කරලා දිනවා අංගපාරක් තියෙනවා. හොඳයි. වෙයි කියලා අපි සිතනවා. මම ආරාධනය කරන්නේ මුල්ම ගීතය ගායනා කරන්නට අපේ මිලින්ද සිරිවර්ධන සහෝදරයාට ගායනා කරමු බොහොම ලස්සන ගීතයක් සනත්නන්ද සිරි මහත්මයාගේ ශා සංගීතයට. මැදින් එන්න හිතයි නුඹලා
ළඟට දැනිනේ කරන්නම් හතර වරිගයම සංසාරයන් මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හාසනිනේ එහෙම ගියොත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා බෝමලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව්කි සුවඳ කලායෙන්නේ සුපුරුදු උණුහුමකට හිත නැදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වන්නේ ගංගෝ විටියා පැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනිනි වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ ඔබේ ළඟ ඉන්නම් කිරි සුවනේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් බොහොම ස්තුතියි මිලින්ද සහෝදරයා. ඔබ වාඩිවීම ඔබ මයික් එක අරයියන් මත් එක්ක කතා කරන්න ඕනි. ඔබ ලස්සනට ගීතය ගායනා කරා, බොහොම සාධාරණයක් කරා කියලා අපි විශ්වාස කරනවා. නේද නිරෝජනේ? අනේ ඉතාම හොඳ හඬක් තියෙනවා. මුල් ගාන ශිල්පයාගේ අසාධාරණයක් නොවෙන්නේ. කෝප වෙන්නේ නැති ගායනා කරා. අපි මුල් ගායන ශිල්පියා බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරමු මිලින්ද සහෝදරයා. ඔව් මේ ඇත්තටම පොඩි කාලේ ඉඳලාම උද්දික ආසම ගායකයෙක් සනත් නන්ද ශ්‍රී මහත්මයා. ඒක අහලා අහලාම ඒ විදිහට කියන්න පුළුවන්කම තියෙන නමුත් ගොඩක් අඩුපාඩුකින් නැති එතුමා දක්ෂ ප්‍රවීණ කාගෙත් අද පැදගත්ත කලාකරුවෙක් මං ගරු කරනවා සහ මේක ආශිර්වාදයක් වෙන්න කියලා හිතනවා. හොඳයි. අද අසත් තිබේ තියෙනවා නැතුව මිලින්ද සහෝදරයා දත් බැඳීම, දත් සිටුවීම, දත් පැලකිරීම අලුතමුත් කියන අපි ඒවා. මේවා කාගෙන්ද ඔබ ඉගෙන ගත්තේ? කොහෙන්ද ඉගෙන ගත්තේ? පුරුද්ද තිබුණා. ඊට පස්සේ ඉතින් වැඩිදුර අධ්‍යාපනයක් ගත්තා පෙරාදෙණිය යුනිවර්සිටි එකේ දන්ත ජෙනරල් ටෙක්නොලොජි සෙක්ෂන් එකේ.
එහෙම ඉතින් කරගෙන යනවා දෙක දැන් කොහෙද ඔබ කටයුතු කරගෙන යන්නේ ගෙදරම ගෙදරට ගිහින් මිදුල ගාව ගෙදර තියෙනවා මේ හොස්පිටල් එක ඉස්සරහා ගම්පහ මේ කවුරුද දන්නද අවුරුදු 35 අතර ඉඳ තියෙන ඩිලිෂිය දෙන්ටි එක දත් ගලවල දත් දාලා දෙනවා දානවා ගලවන්නේ ගලවන්නේ නැහැ මොකද මේ ගලවන්නේ ඉතින් කොහෙත් කරනවද දත් ගලන හරියට කියනවා නේද අපි කතා කරමු ආයිබෝවන් ආයිබෝවන් මට මිරින්ද සිරිවර්ධන අයියට කතා කරන්න පුළුවන්ද පුළුවන් ඇත්තටම අපි හැමෝම ඔය ගීතය ලස්සනට ඇහුවා සනන් නන්දසිරි මහත්තයාගේ ගීතය ඇත්තටම හරිම ලස්සනයි අපේ ගෙදර හැමෝම හරි ආශාවෙන් ඇහුවා ඉතින් අයියේ ඔයාට දුකට නෝ ඔයාගේ දෙකටිතු වලට ඔව් හරිම ලස්සනට ගීතය ගායනා කරා ඉතින් දුකට අපි හැමෝම ඔයාගේ ඉදිරි ගාන කඩේට කිසිම සාර්ථක වෙන්නයි කියලා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි ඇවිලුණු ගින්නි දැල් නිවි නිවි යාවි හැමත හමු වූවා සුපි පුනුවන මල් නුවඳ ගමයි හැමත හමු වූවා ඇවිලුණු ගින්නි දැල් Nibi nibi ya Ran ke dida hari peri peri itiri Ran ke dida hari peri peri itiri Kiru avarat aduna Palu තනිකම රජ යන විටදී පාළුව තනිකම රජ යන විටදී ඇමත හමුවා ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාවි ඇමත හමුවා සුපි පුනුවන මල් සුවඳ හමාවි ඇමත හමුවා සුසිනිදු සලුවක් සුළඟට ඇඹරි සුසිනිදු සලුවක් සුළඟට ඇඹරි රහසක් මට කීවා සුදු මුදු වැල්ලේ ditani sudu mudu velle sitiya ditani ehmat hamuwa avilunu ginni dal nivi niviyadi ehmat hamuwa sudu dukaluwan uwada amani ehmat hamuwa බොහොම ස්තුතියි බොහොම ලස්සන ගීතයක් අපි මුල් ගායන ශිල්පී නැවතව සඳහන් කරමු සනත් වංශරි මහත්මයා හොඳයි ඔබ මේ එම් එස් පන්දු මහත්මයා ගීත බොහොම ලස්සන ගායනා කරනවා මට ඇහුණා නේද අපි මල්ලි පොඩි පුංචි කොටසක් අපිට ජොලියටත් එක්ක මම එන්නේ ඩුබයි රටේ නම් මා දැක්ක ඔබ ලස්සන ගායනා කරන්නේ මෙතන වාඩුවෙනම මොකුත් දන්නේ නැහැ මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාලන හරි ලස්සන පොඩි ගයක් හදලා ටීවී රේඩියෝ දාලා හම්බ කරපු සල්ලි මාලන මගේ අතේ මිටේ සතේ නැතුව ඉල්ල ගන්න කෙනෙක් නැතුව හිතේ අමාරුවෙන් හිටියෙම මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාළඟයි හොඳයි අපි එනම් අයි සින්දුවක් අහමු බයලා චක්‍රවර්ති එම් එස් පන්දු මහත්මයා ගීතයක් අහමු අපේ ආදරණීය සහෝදරයා මිලින්ද සහෝදරයාගේ හඬ
දැන් ඉතින් නටන්න එහෙම තමයි අපේ ආදරණීය රසික රසිකාවයන් තියෙන්නේ. ආ මෙදින ඩාස් කරන දෙන්න. එන්න නංගි අන්න හරි ලස්සනයි. නංගි යනකොට දන්න නැටුම් ඔක්කොම නටලා යන්න එන්න මේ එන්න. දැන් හිට යන්නේ කේ නේද? ඈ මේ කොහෙරි යනවද? ඒ කොහෙද යන්නේ? මල්ලි එන්න මල්ලි. ඈ ආ එහෙමද හොඳයි අපි දැන් එක්කෙනෙක් නටමු එන්න මේ ලස්සන ඩාන්ස් ලස්සන සින්දුවක් කියන්නේ ඔතනවත් ඉන්න බෑ මේ ගීතේට රයිට් අපි ගායනා කරමු දකින්න දකින්න දින්නකම හද පොකුණු තලාවේ ඉදුකුතු සුසුඳු සුමුදු සුමුදු හිනාවේ ඔබ දකින්න දකින්න දින්නකම හද පොකුණු තලාවේ ඉරි පැහැදි සුසුදු සුමුදු සුමුදු කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ හසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දියග නලලෙවුලා රන්වන් කැලුන්නම් වෙලා මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දියග නලලෙවුලා බඳ වටලා සලු පදලා සලු පදලා බඳ වටලා ඔබ දකින්න දකින්න දින්නක මහත පොකුණු තලාවේ ඉරි පැහැති සුසුඳු සුමුදු සිනිඳු කුමුදු හිනාවේ ඔබ දකින්න දකින්න දින්නක මහත පොකුණු තලාවේ ඉරි පැහැති සුසුඳු සුමුදු සිනිඳු කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ මරයිසිලා ලය තුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ නිල්තරු දැසි හැංගිලා පෙති කුමරයිසිලා ලය තුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ ඔබ නැතිදා ලොව නැතමා ඔබ නැතිදා ලොව නැතමා ඔබ දකින්න දකින්න දින්නක මහද පොකුණු තලාවේ ඉරි නැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු හිනාවේ ඔබ දකින්න දකින්න දින්නක මහද පොකුණු තලාවේ ඉරි පැහැදි සුසුදු සුමුදු සිනිඳු කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ ෂා සිින්දුවත්තුදයි නර්තනයත්තුදයි නර්තනයත්තුදයි සිින්දුවත්තුදයි දෙකම හොඳයි බොහොම දක්ෂන්දමින් ගීතය ගායනා කරන බොහොම දක්ෂන්දමින් මහිතන්නේ කාලයකින් වෙන්න දිරාස් කරන්න නැත්තේ වත්සලා සෞදුරනේ දාස් කරන නැ දස් කරන බවක් දකින්නට තිබුණා නේද මේ නලනයි නිරෝෂණ වල අපේ මේ නේද මේ අයි මිලින්ද සහෝදරයා අච්චර ලස්සන අර නංගි ඩාන්ස් කරා සත්ත පහර ගණන් ගත්තේ මම මං ආන්නේ ගෙවල වල ප්‍රශ්න තියෙනවා ගෙවල වල ප්‍රශ්න තියෙනවා ගණන් ගන්න ඕනේ මම බයිටිය මෙයත් එක්ක මේ ඩාන්ස් කරලා ගෙදර කචල්ලක් ඇවිවත්ද කියලා බයකටවත් වෙනවද කියලා නමුත් එහෙම නෑ මම ඔබගේ බිරිඳක් දන්න ඕ එහෙන අවුල් එහෙම නාම නේ මම අපි වෙනවා අපි පොඩ්ඩක් කරා කියලා අපි මේ කියලා අපි පොඩි බෑග්ග්‍රවුන්ඩ් සපෝට් එක දුන්නේ ඉඳ ඔබ නැටුවා කිසිම ප්‍රශ්නයක් නෑ බොහොම ස්තුතියි මල්ගේ සහෝදරිය ඔබ පැමිණියාට ඔබ ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්න යනවාද අපි මිලින්ද සහෝදරයා අර අමරදේ මහත්මයේ ගීතේ පුංචි කොටසක් ගායනා කරමු දුම නේ පොඩි වෙනසක් ගලත් වෙන්නේ නිරෝෂණයි මේක හොඳයි ඔව් පුංචි කොටසක් මල්ලි අපි පොඩේ
පුංචි කොටසක්. ඒ කියන්නේ ඔබ ලස්සන ගායනා කරන එක නේද? අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා රට වියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා පිලේ පැදුර එනට අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා රට වියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා ලන්න යත් ගයි දන්න තේ මා ගීතයක් ගායනා කරන්න නේද එලිනා ටිකනාගම ගායනා කරලා තියෙනවා ඉතින් මේව දක්ෂය අපිට දින රට වට යන විට හම් වෙනවා අපි උන්ට පුළුවන් ඉඩ කඩක් අපේ ආයතනය ඩයලොග් ආයතනය මේ ආයතන දෙකම එකතු වෙලා අපි ලබා දෙනවා නියෝෂණයි පැදුරු පාටි දිගටම කරගෙන යන්න කියලා අපේ මිලින්ද සහෝදරයා ඔබටත් යමක් කියන්නට ඇති බොහොම ලස්සන ගීත ගායනා කර අති දක්ෂ විදියට ඔයාලට ස්තුතියම් දොන්න ඕනේ මට මෙතන ආරාධනා කරලා තියෙනවා TNL හම්බෙන් දකින්නේ මෙයා දකින්නකොට තවත් අපේ රංගන ශිල්පීන් දෙන්නෙක් ඉන්නවා. කවුද අපේ කුමා සහෝදරයා ඉන්නවා. නෑ අපේ මෙයා මේ 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 කවුද අපේ සරත් දික්කුමර සහෝදරයා සහ මේ ඔව් අපේ කුමාරයියා. ඉතින් කුමාරයි නා ඉතින් මෙයා මෙයා සිං කර අපේ හොටෙල් එකේද ආ මේ අපේ සරණයියා මේ මේ කොහෙද මේ මවුන්ට් හෙවන් එකේදී ඉතින් මමත් ඒ ගිහිල්ලා හිටියා මම පහු දවස්වල ෂෝල් යන ගමන් ඔයතන ගිහිල්ලා ඉන්නකොට ලස්සන හඬක් එනවා මම ඊට පස්සේ ගිහිල්ලා බැලුවම මෙන්න හඬ මෙන්න වැඩකරු අපි ඉතින් ඒ දක්ෂයෝ දැක්කම අපිට ඉන්න බෑ නිරෝෂන් අයියේ අනේ නෑ ඒ හොඳයි අවස්ථාව නේද සර් මගේ ගීතේට dance කරාට නම් ඉතින් ස්තුතියක් දෙනවා ඔයාලා මතකද මේ මයක් උනා කියලා මතක දෙකක් එකම මතකද නේ මෙයා 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 මේ අක්කා නෙවෙයි නංගි ඔව් නංගි ඔව් අක්කා නෙවෙයි නංගි නෑ නංගි කියලා කිව්වේ ඔව් නෑ යාට පැටලිලා ඒක දැකලා නැහැනේ ෆෝන් එක දිහා බලන් ඉතින් කමන්නෑ ඔබ ෆෝන් එක දිහා බලන් ඔබේ යුතුයකම ඔබ හරියට ඉටු කරා බලස්සන ගීතේ ගායනා කරා බයිලා ජක්වත් එම්.එස්. මහත්මයාට පැමිණියට ගොඩක් ස්තුතියි ඔබත් කලාකරු සරූප ගන්න සාර්ථක කියලා ප්‍රාර්ථනා කරනවා නිසාන්ත සහෝදරයා ඔබට ඔදරිය ඔබ පැමිණියාට ඔබගේ ඉදිරි කලා කටයුතු අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම දැන් මොනවද එළවලු වල කරනවා කිව්වේ languages කරා හොඳයි ඒක තමයි ඔබ දැන් languages ගණනාවකින් එන ඔයාලට ජර්මන් කරන්න තියෙන අනිවාර්යෙන් නැද්ද ෆ්‍රාන්ස් ෆ්‍රෙන්ච් කරන්න හොඳයි ෆ්‍රෙන්ච් වල පුළුවන් ඇදිනේ දැන් වෙලාවන්නේ ඔම කතා කරගෙන ඉන්න. බොහොම ස්තුතියි පැමිණියාට කලාකටයුතු සර්පකාරම සාර්ථක කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් යමක් කියන්නට ඇති. මොකුත් නැහැ. තියෙනවා. තියෙනවා. අග්ගල කියන්නගේ 12 වෙන්න කලින්. සතුටුයි අද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සින් කරන්න ලැබුණට. බෑන්ඩ් එකටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම බුද්ධිකයට ගොඩක් ස්තුතියි. අයියට ගොඩක් ස්තුතියි. හැමෝටම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබටත් එමයි. පැමිණියාට ස්තුති නැමතවක් කෙනවිලා අපි තව බැරි වෙච්ච ගීතත් ඔක්කොම ගායනා කරමු. සන්ධ්‍යාක්කේ ඔබට තමක් කියන්නට ඇති. මං බලාපොරොත්තු වෙනවා මේ ගමනින් පස්සේ මගේ කලා කටයුතු ආරම්භ වෙයි කියලා. ඔබතුමා මට උදව් කරනයි කියලා මං හිතනවා. අපිට පුළුවන් උදව් අපි අනිවාර්යයෙන් කරනවා බෑන්ඩ් ප්‍රොජෙක්ට් එකක් කරන ශිල්පිනියකට. ඔව්. ඔබ දක්ෂයි. තුන් ගිරිය කැපී පෙන්න. ගායනයේ නර්තනයේ මම ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ TNL සභාපතිතුමාට ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඔබතුමාට විශේෂයෙන් මා මෙතනට කැඳවාගත්ත ඩයලොග් ආයතනයටත් මම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි ඔබගේ සිතුවිල්ල
ඉදිරියට නැවත වතාවක් කලා කටයුතු ආරම්භ කිරීම නම් ඒ අරමුණ සර්වපකාරයෙන්ම මේ සිංහල අවුරුද්දේ සිංහල අයිඳු අලුත් අවුරුද්දේ ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හෙට අපේ රටෙන් එතර යන ග්‍රහාපල නිසා නෙවෙයි නෑ ග්‍රහාපලින් රට ගිලා වරිනවා කියන එක නෙවෙයි නේ ගියේ නැත්තම් තමයි ග්‍රහාපලේ නේද වත්සල සහෝදරිය යමක් ඔබටත් කියන්න ඇති ඔව් මට මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි බුද්ධිගයියටත් ඒ වගේම මට මෙහෙට ලංකාවට මේ මේසරේ ආරාධනා කරපු ડોક્ટર ප්‍රසාද්ට ඒ වගේම එයාගේ පවුලේ හැමෝටමත් ස්තුති කරනවා මගේ ස්වාම පුරුෂයයි ළමයිනු එළියේ ඉන්නවා එයාලත් ආදරෙන් මතක් කරනවා මගේ අම්මා තාත්තා මල්ලි අක්කා මිනිස්සු හැමෝම බලන් ඉන්නවා ගෙදර ඉඳන් ගොඩක් සතුටුයි ඉතින් මට ව්‍යවස්ථාව ලබා දුන්නට ඔය අපේ ආදරෙන් හිතුවතුර අපි නැවතුතක් කරන බලන් ඉන්න තවත් හොඳ නැටිල්ලක් නටන්න යන්නේ සින්දුවකින් අපේ නිරෝෂන් අයියගේ ගීතයකට නේද ශ්‍රියාණියක්ගේ මටත් ස්තුති කරන්න ඕනේ TNL සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමාට ඩයලොග් ආයතනයට මම මේ වැඩසටහනට යොමු කර හෘද රෝග විශේෂඥ PN තේනබදු මහත්මයාට හැමෝටම මම ස්තුති කරනවා බුද්ධික මල්ලිට මංජුල මල්ලිට හැමෝටම මම ස්තුති කරනවා මිලින්ද සහෝදරය ඔබටත් යමක් කියන්නට ඇති බොහොම ලස්සන ගීත ගායනා කර අති දක්ෂ විදියට හම්බෙන් දකින්නේ මෙයා දකින්නකොට තවත් අපේ රංගන ශිල්පීන් දෙන්නෙක් ඉන්නවා කවුද අපේ කුමා සහෝදරයා ඉන්නවා නෑ අපේ මෙයා මේ 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 කවුද අපේ සරත් දික්කුමර සහෝදරයා සහ මේ ඔව් අපේ කුමාරයියා ඉතින් කුමාරයි ඉන්නවා ඉතින් මෙයා මෙයා සිං කර අපේ හොටෙල් එකද මේ අපේ සරණයියා මේ මේ කොහෙද මේ මවුන්ට් හෙවන් එකේ ඉඳි. ඉතින් මමත් ඒ ගිහිල්ලා හිටියා මම පහු දවස්වල ෂෝල් යන ගමන් ඔය දෙන්න ගිහිල්ලා ඉන්නකොට ලස්සන හඬක් එනවා. මම ඊට පස්සේ ගිහිල්ලා බැලුවම මෙන්න හඬ. මෙන්න වැඩකරු. අපි ඉතින් ඒ දක්ෂියෝ දැක්කම අපිට ඉන්න බෑ නිරෝෂන් අයියේ නේ. අනිවාර්යයෙන්ම හොඳයි අවස්ථාව නේද සල්. සංගීත කණ්ඩායම ස්තුතියන් දෙනවා. මගේ ගීතේට dance කරාර නම් ඊට ස්තුතියන් දෙනවා. ඔයාලා මතකද මේක උනාද? මතක දෙකක් එක. මතකද? නේ මෙයා 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 මේ අක්කා නෙවෙයි. නංගි. ඔව් නංගි. ඔව්. අක්කා නෙවෙයි නංගි නෑ නංගි කියලා කිව්වේ ඈ ඕනේ යාට පැටලිලා ඒක දැකලා නැහැනේ ෆෝන් එක දිහා බලන් ඉන්නේ කමන්නෑ ඔබ ෆෝන් එක දිහා බලන් ඔබේ යුතුයකම ඔබ හරියට ඉටු කරා බලස්සන ගීතේ ගායනා කරා බයින ජක්වර්ති මිස් මහඳු මහත්මයාගේ පැමිණට ගොඩක් ස්තුතියි ඔබත් කලාකරු ස්වරූප ගන්න සාර්ථක කියලා ප්‍රාර්ථනා කරනවා නිසාන්ත සහෝදරයා ඔබට තමක් කියන්න ඇති ඔව් ඇත්තටම බුද්ධික TNL ආයතනය කියන්නේ මගේ කලා ජීවිතේ ඉතාමත් වටින තෝතැන්නක් මොකද මීට අවුරුදු 15කට 16කට කලින් මම ගමේ තිබිච්ච කලාකුසලතා උපනංග ගන්න කොළඹට පැමිණි මම ගමේ කොල්ලෙක් ඉතින් අත්‍තරම TNL ආයතනයේ මේ මෙවැනිම වැඩසටහන් පැදුරු පාටිය වගේම රිද්ම රාත්‍රිය ඩයලොග් රිද්ම රාත්‍රිය හරහා අපේ ආධුනිකත්වයේ මිදිලා අපිට අපේ කලාකුසලතා උපනංග ගන්න අවස්ථාව ලැබුණා TNL ආයතනයේ සභාපතිතුමාට ඒ වගේම අපේ දැන් ඉන්න නිෂ්පාදකතුමා අපේ මංජුල මහත්මයා ඒ වගේම මගේ සහෝදර බුද්ධික සහෝදරයා ඉතින් අපි එකට වැඩ කටයුතු කරනවා ඔබතුමත් මෙතන පැමිණෙන සීල දෙනාගෙම අනාගතය සඳහා ලොකු රුකුලක් දෙනවා ඒක අපට හයියක් ඒ නිසා අපේ ශාලික මල්ලි දක්ෂ කීබෝඩ් වාදක ඒ වගේ මේ සංගීත කණ්ඩායමට මම ස්තුති දන්ත වෙනවා ප්‍රවීණ අධ්‍යක්ෂක වරේ කදාවිල ඉන්නවා ඒකත් අපිට නම්බුවක් මොකද බොහොම ඩයලොග් ගැන දිස්තුති කරන්න මට යන්න පුළුවන් ඔව් හයි පොඩ්ඩයි සීල දලාට ඔබ ස්තුති ඩයලොග් ගායතනට බොහොම ස්තුති ජය බොහොම ස්තුති බොහොම ස්තුති ගඟේ ගහගෙන යන්න ගියා අපි දැන නනා එන්නකොට දැනට අවුරුදු 8කට දරුඩුදි එදා ගහගෙන ගියා නම් අද නිශාන්ත කෙනෙක් නෑ මොකද ගායන කියන හොඳයි හොඳයි නිරෝෂන් අය ඔබටත් යමක් කියන්න ඇති ඔව් ඇත්තටම සන්තෝෂ වෙනවා බුද්ධිගත් එක්ක අපි පුළුවන් වෙලාවට මේ TNL රාත්‍රියට ඩයලොග් විදමා සාබරන මම හිතන දශක දෙකක විතර මගේ කලාදිවි මුල සිටම වරින් වර මේ රටසන සහභාගීලා තිනවා ඉතින් ඒක ලොකු ශක්තියක් මේ සභාපතිතුමාට ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ මංජු සහෝදරයාට එසියුල් දෙනාටත් ඒ වගේම අපේ
ශාලිතත් මගේ හොඳ මිත්‍රයෙක් අපිට අවම ගායන හැකියාවටතේ සින්දු කියන්න අවස්ථාව සල්සා දෙනවනේ හොඳට ඒක සුදුසුම් තෙන්නෝනේ ඉතින් සන්තෝෂයි අපි නැවත හම්බෙමු අනිවාර්යයෙන්ම නැවත හම්බෙමු ප්‍රවීණ ජේෂ්ඨ අධ්‍යක්ෂවරුන් අපේ නාලන් මෙන්ඩිස් මහත්මයා ඔබතුමාගේ පැමිණීම අපිට ලොකු ශක්තියක් ඔබතුමාට මම ගණනාවක් දින ගණනාවක් කතා කරලා නමුත් ඔබතුමාට තමයි දුන්නු දිනේ පැමිණියාට ගොඩක් ස්තුතියි අපේ අතින් වරදක් නම් නොවෙන්නට ඇති කියලා දැඩි විශ්වාසයක් තියෙනවා ඔව් කිසි වරදක් නැහැ බොහොම බොහොම ස්තුති බුද්ධික සෑහෙන මහන්සි වුණා මේ ගෙන්න මට කීප වතාවක්ම කතා කරලා කොහොම හරි අන්තිමට බුද්ධික දින්න මිට කලිනුත් මා විවිධ වෙන වෙන නාලිකාවල වැඩ කරන විට මගේ වැඩසටහන් වලට ඔබ පැමිණලා තිබෙනවා කීප වතාවක් මේ විශ්වාසය මත තමයි මම මේ වැඩ බාරගත්තට පස්සේ මේ ඩයලොග් විදුලත් බාරගත්තට පස්සේ මම ඔබට ආරාධනා කරේ ඔබ පැමිණියට ගොඩක් ස්තුතියි ඔබ අපි බලාපොරොත්තු වෙන ඔබෙන් ඉදිරියේදී ලස්සන චිත්‍රපටියක් පැමිණියට ස්තුතියි ඩයලොග් සමාගම ඉදින් ඔබලට ලැබෙනවා මුල්ියේ තෑගි මේ නංගිට යවන්න මම නංගිට මේක හොඳට අහගෙන ඉන්න ඊ මේ සංදයක්කට ඔබට එයා ටිකට් එකක් ලැබෙනවා ෆ්‍රාන්ස් මේ ජර්මන් යන ඩයලොග් ආයතනයේ ස්විස් ස්විස් නෑ ජර්මන් ඔක තියෙනවා ඔය තියෙනවා බස් එකේ හරි ට්‍රේන් එකේ හරි යන්න මුකේ මුකේ හරි යන්න යන්න බැරි නම් ජර්මන් වල ඉන්න රයිට් ඔකේ තෑන්ක් යූ ඒ වගේම ඔබලටත් ලැබෙනවා නලන මේක බෙදන්න හොඳයි එමනම් ආදරණීය හිතවතුනි අපි ඔබේ නිවාණයෙන් සමුගන්නට තමා සූදානම් වන්නේ පුරවසර ගණනාවක් තිස්සේ අපිට ඔබේ නිවාණයට එන්නට හැකියාව ලැබුණේ ඩයලොග් සමාගම හින්දා කියන එක බොහොමත්ම අභිමානයෙන් සඳහන් කරනවා ඒ වගේම මෙරටට රූපවාහිනිය හඳුනන දුන්න අපායතන කරු සභාපතිතුමන් ශාන් වික්‍රමසිංහ මැතිතුන් ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි වැඩසටහනේ නිෂ්පාදක මන්දිර ශාන්ත මාත්මයා ඔබතුමන්ටත් ගොඩාක් ස්තුතියි අල්ලිස් මාත්මයා සසික මාත්මයා ඇතුළු තියෙන නාලිකාවේ සියලු මිතුතුන්ට ගොඩාක් ස්තුතියි ඩයලොග් සමාගමේ වැඩසටහන බාරව කටයුතු කරන්නේ ගොඩ්ෆ්‍රි ධර්මසේන මාත්මයා ඔබතුමන්ටත් ගොඩාක් ස්තුතියි මෙතෙක් වෙලා සංගීතයේ සැපේ අපේ ආදරණීය සංගීත කණ්ඩායම ශාලිද ශා සංගීත කණ්ඩායමේ අපේ ශාලික ඒ වගේම ලාලින්ද නලින් නිලුප් ඔබලා සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි. එමන හිතවතුනි හෙට උදෑසන 9ට අපේ නැවත විකාශය ආරම්භ වෙනවා. එය නරඹන්නට කියලා ආරාධනය කරමින් අපේ ආදරණීය නිරෝෂන් අයි ඔබේ ලස්සන ගීතයකින් අපි සමු ගන්නවා ලස්සන නර්තනයකුත් ඔබට දැක ගන්නට ලැබේවි. සියලු දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා. එන්න මේ වදයකි ජීවිතේ මේ පැණි පිරිලාදේ මත්වෙලා ගුගුම් අද දීලා සැනසෙමු අපි හිතු මාසේ මලි මලට පියවමු තුඩි තුඩට රොන්ගමු උයන් තමා රස ඉදිරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු වදයකි ජීවිතේ මේ පැණි පිරිලා ඇතේ මත්විලා උතුම් අත දීලා සැනසෙමු අපි හිතු මාසේ ල
ලස්සන දෙගෙන ස්වැටිලායයි සිරිබර විසිදුරු ලොවේ දකින දකින මෙත වසඟ කරාලයි දැසන දී රස සුවේ සන්තෝසේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි සන්තෝසේ සන්තෝසේ දුකයි සැපයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි මේ වදයකින් ජීවිතේ මේ පැණි පිරිලා ඇතේ පස්සේලා දුකුන් අත දීලා වැඩසෙමු අපි හිතුමනේ ගෙන යමු ඒවා සුබ රාත්‍රියක්